ඇයි මොකෝ සොරි සොරි ගණන් ගන්න පායිති මොකද මෙතන කරන්න පන්තියට යන්න නැද්ද ඒක නෙමෙයි ගෝගලන් කුමාරිකාවි ඔව්වනේ මග බලබලා ඉන්නවා මේ ශාමිනි ඔයා යන්න පන්තියට හොඳ පිස්සු ශේහාරා එයා එන කන්ද ඉන්නේ එනවා එනවා මගේ එනවා මංගද බස්සිකයන්නද මේ බාර බස් සවිස් එක හොඳයි ට්‍රැෆිකුත් කලිය පස්සල ගීලත් පුරුදුවෙන්න ඕන්නෙ තාත්තේ ඔවු හැබැයි වැරදි තැන්වල බහින්නේ නැතුව මං යනවා තාත්තේ මොකද පරක්කු අන්න මග බලාගෙන ඉන්නවා අපි බස්සල ඇවිල්ලා නේද ශාම් ඒකනේ අනේ නැහැ අපේ තාත්තද උදේ නම් ෆෝන් කොන්ෆරන්ස් එක මං හිතුවේ අද එන එකක් නැහැයි කියලා අපෝ එහෙම නැවිත් ඉන්නවද විභාගේ අත ළඟනේ ඒක විතරමද හේතුව තව හේතුවක් තියෙනවා විශේෂ හේතුවක් හැබැයි ඒක කියන්නේ යන් ඒකන කිව්වේ අනේ පිස්සා මොකක්ද මේ රැවුල් නියමය කියලා කියන්නේ මොකක්ද මේ මේක මේ රැවුල ගැන කියන දෙයක් හොඳයි නියත උෂ්ණත්වයකදී ද්‍රවයාංගික ද්‍රව මිශ්‍රණයක කිසියම් සංඝටකයක වාෂ්ප කලාපයේ ආංශික පීඩනය එම සංඝටකයේ ද්‍රවමය මූලභාගයේ එම උෂ්ණත්වයේදී සංශුද්ධ ද්‍රවමය සංඝටකයේ සම්තෘප්ත වාෂ්ප පීඩනයේ ගුණිතයට සමාන වේ. අයිසේ මං කීපාරක් කියලා දෙන මේ මහුල් පන්තියට ගෙන්න බලිය. මේ පන්තියේ ඉන්න පැය තුනක කාලෙවත් ඔක නැතුවම බැරි කාර්ය බොර පුද්ගලයෝ. තරු නැගිටනවා. අයිසේ නැගිටිනවා. මෙර ගන්න ෆෝන් එක. සෝරි සර්. ආයෙත් ගේන්නේ නැහැ. මං තව පාරක් කියන්නේ නැහැ. ගන්න ෆෝන් එක. ගන්න පොට්ටික. ප්ලීස් සර් ගන්න පොට්ටික අරගෙන මෙහෙට එනවා දැන් බලනවා තමුසේ තාත්තා කතා කරන්නේ සමාජවාදය ගැන මිනිහෙක් තව මිනිහෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන විදියක් ගැන විනයගරුක සමාජයක් ගැන ඒ ඔයාට බෑ පන්තියේ පෑය දෙකක් විනේ ගරු කොයි ගැත්‍රි ඔලම කියලා පස්සේ ඉඳගන්න යනවා අතරින් ගින් වාඩි වෙනවා යනවා ගින් වාඩි වෙනවා අපේ මේ වැඩාධික මහත්තයාට උතරින් ඉඩ පොඩ්ඩක් දෙන්න කාටද හුලන් යන්නේ කාටද පැච් ගින් තියන්නේ මේ බලපං
මාර සනිදාවන්නේ වම් මූට ඇදුනේ. ඕන නියමට අදාළ සමීකරණය. X B සමානයි. ඇත්ත පන්තියේ පොන්ස් ගෙනාවට. දැන් අපිට උදාහරණයක් ගන්න. ඇයි උගුලුත් කියන්නේ? මේ ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී අපි සයිලන් දාලා තියෙන්නේ. පරිමාණය හරි එන්තල්පි හරි වෙනසක් වෙනවද? බැරිදව සම්බෙත්. බලමුකෝ. ඉබ්බව දියට දැම්මාම ඇන්නෑවෙ කිව්වද? කවුද බං ඔය ඉබ්බා? ඔබේ බාප්පා. ඇයි මොකද උතන? කොමිසලට ස්ථාන මාරු වෙන්නද? මල්ලිගේ පොත් ගිය තැන. තාත්තනන් ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. අනේ මන්දා. එයාගේ වැඩ. ඒ මොකද්ද? ඒ පාර ඔය තව කාගේද කුඩු බිස්නස් එකක් පස්සේ දුවන්නේ? නැත්තං ඉතින් උන්ටම ගිය රට. තරහකාරියොත් එමට. නඩුවට මොකද උනේ? මොනවද ඉතින්? අපි දිනුවා. ඒගොල්ලෝ හිතාගෙන ඇති පත්‍රකාරයෝ මේචල් කරන එක ලේසි වැඩක් කියලා. චීෆ් කෙලින්ම කිව්වා. ලියපු අයගේ නන්දනේක ලෝකේ කොහෙවත් පත්‍රකාරයෝ අනුමත කරන්නේ නැහැ කියලා. හොරකම් කරලා මිනි මරලා තරහකාරයෝ හදාගන්නවට වැඩිය පත්‍රකාරයෙක් වෙලා තරහකාරයෝ හදාගන්න එක මේ මායඳුන පරම්පරාවටම නම්බුවා. කො පුතා? ඔය හිටියේ උදේ ඉඳන් පාඩම. තාත්තේ මෙන්න ලෝකේ වෙනස් කරපු මිනිස්සු ජීවිතේ ගොඩනගා ගන්න ඕන කරන අනුපාත ඔය කියවනවා. කොහොමද? මොකද්ද? අරයා කවුද? මල්ලිනේ. ඔයාට කලින් මං ඉපදුනේ. ඒ කියන්නේ මං ඔයාට වඩා වැඩි මල්. හරි හරි. දැන් මොකද අලුත්ම තත්ත්වේ කියනවා? දන්නවනේ. slow and steady. මේ විභාගෙ බලාගෙන. හරි හරි. එයාලගේ ගෙදරින් නම් කවදාක්වත් ඔකට කැමති වෙන්නේ නැහැ. අපේ තාත්තා යාගේ තාත්තා ගැන ලියන්න පටන් ගත්තේ අපි දෙන්න යාළු වෙන්නත් ඉස්සර වෙලා. අපි ඕව ගැන කතා කරන්නේ. එයාගේ මගේ අදහස් ගැලපෙනවා නම් මට ඒ ඇති. Happy birthday Shihara. Thank you Hiruni. කේක් කැලකම්. අමතේ තුමා ඇවිල්ලා වක් වෙලාද? නෑ. මාව අහුණානේ අර කේක් කපන අංශ වැඩවලට. ඒවනම් ඉවරයි. මේ අමතිතුමන් ගුඩ්ඩක් දාකම හරි. මේ ජය අපට සංගීත කණ්ඩායමක් ගෙන්න ගන්න තිබුණා නේද? ඇත්තටම අමතිතුමෝ කරන්න තිබුණා. ඉතින් අපි මේ
පවුල උදවියට ආරාධනා කළේ. අනිත් එක ඉතින් අර්ථිත බත් ඇවිල්ලා පවුල කෙනෙක්. කොහෙද දුවන්නේ? අයියෝ මට යන්න ඕනේ. මං එංගලත් තිද්දි එහෙ ඕන තරම් ලස්සන කෙල්ල හිටියා. ඔන්නම් බැන ගන්නත් තිබ්බා. ඉති? ඇයි බැනගත්තේ නැත්තේ? බැහැනේ. මෙහෙ එක්කෙනෙක් ඉන්නවනේ. ඒයි මස්සිනා මෙහෙවරෙන්. මං යන්න අනාගත මස්සිනා කතා කරනවා. අඳුරන්නේ නැත්තේ? මට මතක නැහැ. මං කාංචනා. මොනාදරය කියන්නේ ටීම්ස් කංගී බොල්බ හැටි එහෙම එකක්වත් කරගන්න පුළුවන් නම් මොකද ඒක තමයි මං අර දඹුල්ල ඉඳමත් අරගෙන ෂෙහාරගේ නමට ලිව්වා අන්නතිතුමා එතන ලස්සන ෆාම් එකක් තියෙනවා අපි ෂෙයරම වෙලාවක යමු අන්නේ නෝ කොහමද අද මෙතන ශානුකත් හිටියන එහෙනම් මෙයා වල්ලන්න වෙන්නේ නෑ අද මෙතන හිටියත් නැතත් මගේ හිතේ ඉන්නවනේ හටේ ඇති මෙදා බාර ස්ටෆ් එකේ ඉන්නේ කෙලින්ම කොලම්බියාවේ අනිත් එක ආණ්ඩුව වලට වියදම් කරන්න අපේ ඇඟේ හිරි අරගන්න ජයේ වැඩක් කරොත් ආ ඉතින් ඒකේ බලන්න දෙයක් තියෙන එකක් ඈ අනිත් එක ඇමතිතුමා නියපොත්තෙන් කඩාගන්න පුළුවන් දේ ඇයි පොරවෙන් කරගන්න හදන්නේ මෙච්චර කල් මිනිස්සු ඔහොම කිව්වේ කට කහනට නෙමෙයි නිස කවුද මේවට ඉව අල්ලන්නේ කවුද ඉතින් ජයගේ පරණ යාළුවම තමයි ඔය අප්පුන්ට ඉතින් අනුන්ගේ කුරු හොයනවර වෙන වැඩක් තියෙන එකක් ඈ මායදුන් පත්තරකාරයා නැතු ඉතින් වෙන කවුද කොටි මොයේ මිනිස්සයා අපි ගැනත් කොයිතරම් දේවල් ලියලා තියෙනවද අපේ අර සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියේ මිස ජයවීර කියලා මිනිහට ගෙදර යන්නෙත් මේ මිනිහද කේස් එක නිසානේ මට ඔය කේස් එක හොඳට මතකයි අර ජෙම් ස්මග්ලින් කේස් එකනේ අල්මේඩට ඒව හොඳට මතකයි මොනවා වුණත් පොලිසිය ලොකු මහත්තෙක් ප්‍රතිපත්ති ගැන කතා කරනවා අහන්නත් ආසයි අත්තරකාරයෙක් වුණොත් මායා දොන්නේ වගේ වෙන්න ඕන. මිනිහට කොන්දක් තියෙනවා. මං හරි ආසයි ඒ වගේ මිනිස්සු. එක්ස්පර්ට් චෙස් ප්ලේයර් කෙනෙක් හැම තිස්සෙම සෙල්ලම් කරන්නේ තවත් එක්ස්පර්ට් චෙස් ප්ලේයර් කෙනෙක් නේද ඇමතිතුමා? ඉතින් මගේ නම් හිතට හරි නෑ නාම. ඒ මොකෝ? මල්ලිගේ සම්බන්ධය ගැන හිතනකොට මට හරි බයක් දැනෙනවා. මටත් ඕක හිතුණා. ඔයාට නොකියුවට. ඔය ජයවර්ධන හරි සූක්ෂම මිනිහා. දන්නේ දන්නව. හරියට පැටලුවම පොරවගත් වෘකෙක් වගේ. මල්ලි ගැන විතරක් නෙමෙයි. මට තාත්තා ගැනත් බය හිතෙනවා. ඒ ගැන නම් බය වෙන්න එපා. මෝඩයෙක් නෙවෙයි නං ලේසියෙන් ජර්නලිස්ට් කරත්තියක් නෑ කවදාවත්. මං හිතන්නේ ජයවර්ධන එහෙම මෝඩයෙක් කියලා. ඒකම තමයි මටත් තියෙන බය. බර්ත්ඩේකට නාව හිත තිබුණේ ඔයාලන්. කෝ දෙන්න බලන්න ඔය අත. අනේ තෑන්ක්ස් ෂාන්. මුදෙන්න කොහෙද බං? හරි නේද? ජයමංගලම් සුගමංගලම් යුග ජීවිතේ මුදුත් මාරු කරනවා අනේ අනේ මේ දෙන්නට මෙහෙම ඉන්න දීලා අපි යමු එක්සිබිෂන් එක බලන්න ඒක තමයි මොකද්ද දරුෂ්ක
හරි 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 අපි අර පැත්තට යනවා ඕගොල්ලෝ ඉතින් හැමේට එන්නකෝ අපි යනවා හායි දෙන්නටම සුබ මංගලම් දැන් වාඩි සන්තෝෂෙති නේද තව අවුරුදු පහකින් හයකින් ඩොක්ටර් ශානුක මායා දුන්නේ ඇයි මං විතරද එතකොට ඔයා මං ඔයා තරම් බ්‍රයිට් නෑනේ සල්ලි තියෙන තැන්වලත් මොලේ තියෙන කෙල්ලෝ ඉන්නවා කියලා මං දැනගත්තේ ඔයාගේ ඔයා මේ පාර බර්ත්ඩේ ගන්නේ ප්‍රොමෝෂන් එකකුත් එක්ක හරි අනාගත සහකරු සමග දන්නවාද කවුද කියල කවුද තාත්තගේ හොඳ යාළුවෙක්ගේ පුතෙක් මගේ හොඳ හිතවතෙක්ගේ පුතේ ඒ කවුද තාත්තගේ ෆේවරිට් ජර්නලිස්ට් මිස්ටර් මායදුන් හුඟ කාලයක් හුඟ දෙනෙක් හිතාගෙන උන්නේ මං නෝන්ජලෙක් එක දවසක් එක කෙරුමෙක් මට අතීසුවා ඊට පස්සේ කිසි කෙනෙක් මට හරස් උනේ නෑ මත්තටත් මං හිතන්නේ නෑ මට කවුරුවත් හරස් වේවි කියලා ළමයි දැන් ලොකුයි උන්ට මොලයක් එහෙමත් ඇතිනේ මං කවුද ඉතින් ඕවා හදන්න හැබැයි ළමයට තරවටු කරන්න එහෙම නෑ හොඳේ මං මගේ දුවට ආදරේ ශාරා කවදද ඕගොල්ලන්ගේ පන්ති ඉවර වෙන්නේ තව සති දෙක තුනකින් ඉවර වෙයි අම්මා දැන් සිලබස් කව කළා ඉවරද ඉවරයි දැන් යන්නේ රිවිෂන් අර මායා දුන්න කියන ජර්නලිස්ට් කි පුතා ඉන්නෙත් ඕගලන්ගේ පන්තියේනේ ඇයම් මෙහෙම ඇව්වේ තාත්තා මොන හරි කිව්වද තාත්තා නම් හුඟක් දේවල් කිව්වා හුඟක් දේවල් කියලා කිව්වේ මටන් තේරුන්නේ ඒවා ඉතින් ඔයා දන්නව ඇතිනේ මට වඩා හොඳට මට නම් බයයි බෑ අම්මා කියපු වචනෙන් ගොඩක් දේවල් කියවුනා කියලා මට හිතෙනවා මීට පස්සේ මට මගදී ආව හම්බ වෙන්න බැරි වෙයි දැනට තියෙන හොඳම දේ තමයි එයාල කියන විදියට සද්ද නැතුව ඉන්න එක නැත්තම් අපිටයි පාඩු අනේ ශානුක ඔයා මේ මොනවත් හිතර ගන්න එපා විභාගෙට තව සුමානෙයි අපි ඉස්සර වෙලා ඒ වැඩේ හරියට කරමු මගේ රත්තරන් ශානුකට
මං හැමදාම ආදරේ. ආදරේ. මේ ඔයාගේ මිෂියා. එතන ඉන්නවද? මල්ලිගේ විභාගෙ ළඟයි නේද? මේ අතින් නේද විභාගෙ ලියන්නේ? මේ මල්ලි තමයි විශ්වහ රජවර්ධනත් එක්ක යාළු වෙලා ඉන්නේ. අඳුරගන්න සන්තෝසයි. මනමාලකම මූණෙම පේනවා. මෙයා හැබැයි ඒක දිගටම ගෙනියන්නේ නැතිලු. මොකද දන්නේ නැහැ නේද? දිගටම ගෙනිච්චොත් මුළු ඇඟීම ඇටකටු. මෙන්න එහෙම කැකෙන්ට පුළුවන්. මල්ලිගේ ඔය සම්බන්ධයෙන් නැවතුවොත් තමුසෙට දොස්තර විභාගෙට යන්න පුළුවන් වේවි. නැත්තම් තාත්තට කොර්නල් විභාගෙට යන්න සිද්ධ වේවි. දැන්ගොයි සිද්ධිය අක්කට කිව්වද? කිව්වනම් එහෙම ආයක අම්මට කියලා අම්මා තාත්තට කියලා ඕක පත්තරෙත් ගිහිල්ලා එනවතින්. මගේ හැමදේම දන්නේ උඹ විතරයි. උඹ දැන් මේක චෙහරාට කිව්වද? මේ වෙලාවේ හැටියට එයාගේ ඔළුවට අනවශ්‍ය බරක් දාන්න මං කැමති නෑ. ඇරත් මචං විභාගෙට තව දවස් කීයද? ඒක ඇත්ත. පළමුව විභාගෙ. දෙවනුව සතුරාට මුණ දීමේ ශක්තිය. තුන්වෙනුව උඹ මොකද්ද කියලා දන්නවද? ප්‍රේමය. ආදරණීය ප්‍රේමය. හැබැයි මචං කොයි දේත් කරන්න ඕනේ කල්පනා. අන්න උඹටත් හරකට වගේ තේරුණා. හැබැයි මචෝ මේ ගැන කාටවත් කියන්න නම් එපා. කොහොමද කල්පනා? උත්තර ලියන්න කලින් හොඳට කියවන්න. හරිද? තේරුණානේ? පහුගිය අවුරුදු දෙක තිස්සේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පාඩම ගැන විතරක් නෙමෙයි ලෝකෙ ගැන. අපි පාඩම් කළා. හිනා වුණා. සර් බැනුම් ඇව්වා. ඔව් බැන්නා. නැත්තම් කොහොමද මුලව ආම්බම් කරන්නේ? සර්. මේක අපේ. Thank you. Thank you. ඇයි අපි ආදරෙත් කරා නැද ශානුක? අපි ආයෙත් මේ පන්ති කාමරේදි හම්බ වෙන්නේ නැහැ. අපි ඒත් හම්බ වෙනවා. විලයි පිල්ලි උරයි නෑදෙන් වෙන්නේ මුකුළුසුම් වෙලයි ආදරයයි නෑ තනි වෙන්නේ ඉරයි හඳයි සවාරියයි ඕප දූප කතා හොයයි තව ලස්සන එක දවසක් වතුරේ ගියා කියන්නේ ඇයි කතා සරිත් සාගරේ සරයි
පලාවරණ කලාපනෑ හැම තැන රතු වෙලි දැල්වේ ජීවන ගමනේ සකල සියලුම්ව දුරු දුරු සිරියාලක මන්දාපුර කොහෙද තියෙන්නේ බොරු කතා පලක් නෑ ජීවිතයම වීණාවකි වෙනව යන්න හුරු අයෝනේ සුරා විතක් පුරාතපත් මිහිරට පිටුපා කවුරුද යන්නේ හංගන් මිට මොලවන් යන විරල සුවඳ විලවුන් මිනි නොකී ආදරේ බොරු කතා බලක් නෑ මේ ආදර මානස විල පියක නොයා පීනුම් බැරි සසල විලයි ඉල්ලි උරයි සසල විලයි බිල්ලි උරයි නෑවෙන් වෙන්නේ මුකුළු සුසුම් වැලයි ආදරය නෑ තනි වෙන්නේ ඉරයි හඳයි සවාරියයි කෝප දූප කතා හොයයි තව ලස්සන එක දවසක් වතුරේ ගියා කියන්නේ ඇයි කතා සරිත් සාගරේ සරයි චේහරා මං ලාලිතා පුතේ විභාගේ හොඳට පාස් වෙන්නයි කියලා හිතේ තියාගන්න විද්‍යාවේ අඳුර දුරු වී ආලෝකමත් වේවා. ඒකටද පහම්පත්තු කරන්නේ. මට අක්කගෙන කියලා තියෙනවා. විභාගය හොඳට කරන්න. අපි ගිහිල්ලා එන්න. වගේ තමයි ඔය මිනිස්සු සමාජයේ ඉන්නේ. ඒත් කරන තරමක් කරන්නේ පඩත්තල වැඩ. ඔය ගුල්කහම ගලවන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපි වගේ ජර්නලිස්ට්ලාට තමයි. මායගේ ඉතින් ජීවිතේම කැපෙලා තින්නේ ඕකටනේ. ජයවර්ධන උන්නේ හේ මේ පාර මුළු ලංකාවටම ඇතුලෙන්න කුඩු ගෙන්නන්නයි හදන්නේ. බලමු බලමු හැබැයි මායා දුන්නේ වංචා දූෂණ වලින් වෙන පාඩුව වළක්ව ගන්න පුළුවන් නමුත් මේක එහෙම මුළු තරුණ પરම්පරාවම ඉවරයි හැබැයි චීෆ් ජයවර්ධන උන් නැහැ නම් තමන්ගේ දූසිඟිත්තට තනිපංගලම යන්න එන්නවත් දෙන්නේ නැහැ ඒ පන්තියේ උදවිය කොහොම තමයි තරුණ પરම්පරාව ආරක්ෂා කරන්නේ ඒකනේ මටත් කොල්ලෙක් හිටියානම් ජර්නලිස්ට්ලා හැමදාම ඉන්නෝනේ සමාජයට වැඩිය ඉදිරියෙන්. අන්න ඒක තමයි මායා දුන්නේ අපේ තියෙන වටිනාකම. Go ahead Maya. කුඩුවර්. ඇමතිතුමා ආයා දුන්නට මගේ නම නැති වුණාම පත්තරේට හෙඩිමක්වත් නැහැනේ
රටට වෙලා තියෙන ජයේ හොඳ වැඩක් කරපන් කවුරුත් ගණන් ගන්න. නිකමට ගොඩ වෙලා ඵලයන් නයිට් ක්ලබ් එකට. ඒක පත්තරේ පව්වෙනිද ෆ්‍රන්ට් පේජ් එකේ. හිතට හරිම සැහැල්ලුයි නේද? මට නම් ඒක අනිත් පැත්ත. කවදා හම්බ වෙයිද මන්ද? කරන්න තියෙන දේක් කියපන්. අපි ලෑස්ති. දරුවනේ කොහොමද විභාග කටයුතු? හොඳට කළාද? ඔව් ආන්ටි. සමහරු ඉන්නවා ආන්ටි ෂුවර් මෙඩිකල් කොලේජ්. ෂිහාරේ තින් ඒ ලිස්ට් එකේ ෆස්ට්. යාළුවට ෆුල් සපෝට් නේද? නැත්තං ආන්ටි යාළුකමෙන් ඇති වැඩේ මොකද්ද? හෙලෝ ෂෙහා. හෙලෝ ෂාකු. විභාගේ කොහොමද ඔයාට? මට නම් හොඳයි. ඔයාට කොහොමද? මාත් හොඳට කළා. ඉතින් ඔයා කොහෙද ඉන්නේ? හන්දියේ ඉන්ටර්නෙට් කැෆේ එකක. කවුද ගෙදර ඉන්නේ? ඔක්කොමලා ඉන්නවා. ශානුක මට ඔයාව බලන්න ඕනේ. ඒත් කොහොමද? මටත් එහෙමයි. වෙබ්කැම් තිබුණා නම් බලන්න තිබ්බා. ඉන්නකෝ මං ළඟදිම දාගන්නම්. අද කාලේ උපන්දිනයකදී එහෙමත් ගෙදරක තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. නැත්තං ඉතින් ඒකත් අනම්මනං ජාති පාවිච්චි කරගන්න හේතුවක් කරගන්න එකනේ සිද්ධ වෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට මේවා සංනිවේදනය වෙන්න ඕනේ හාමුදුරුවනි. මට ඉතින් මේගොල්ලන්ට දෙන්න තියෙන්නේ එච්චරයි. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං ආදි ගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. සරුදේ සරුදේ හැටියටත් නිසරුදේ නිසරුදේ හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරුදයක්ම ලබති. එහෙමයි හාමුදුරුවනේ. සුපත් සුපත්. සුවපත් වේවා. මේ මහත්තයා අපේ පුතාගේ යාළුවෙක් හාමුදුරුවනි. Many happy return of the day. Thank you, thank you. Thanks මචං. ඕක මගෙන් නෙමෙයි. ෂිහාරගේ. ලස්සනද? ඕක ශාමිලා ගැත්තේ එවලා තිබ්බේ. මගේ ජීවිතේ ලැබිච්ච වටිනාම තෑග්ග. ෂා මගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම මේක. අනේසාත්. කොහොමද දැන් ඉදර තත්ත්වේ? දැන්නම් ප්‍රශ්නයක් නැහැ. එයාලා හිතන්නේ දැන් ඒක ඉවරයි කියලා. කො මගේ පළල්ල දාගෙන නේද ඉන්නේ? නැතුව ඒක ගලවන්න මම මැරෙන්න ඕනි. අසුබ කතා කියන්න එපා. ශානුක මට හැමතිස්සෙම ඔයාව මතක් වෙනවා. මචං. Wow! Who is beauty queen? Chamali. ඇයි ඔය අපේ ඇමතිතුමාගේ පුතා රනෝච්ච විරුද්ධ? මට නම් එයාගේ කිසිම මරණක් පේන්නේ නැහැ. ඔයාට ඉතින් හොඳ නරක නොපෙනෙන්න පටන් අරන් හුඟක් කල්නේ.
ශාබලි මේ ගෙදර මූලිකයා මම මේ ගෙදර තීරණ ගන්නෙ මම දුවා දුවා එනවා තාත්තේ Why? Shit, macha. Struck on honey. Shit. Me? I'm going to get a room. 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 Hey, Tati. මටත් එහෙමයි. ශ්‍රේහා මට කියන්න අපි ડોක්ටර්ස්ලා වුණාට පස්සෙත් ඔයාලගේ ගෙදර අය විරුද්ධ වුණා. අපෝ එහෙම වුණත් මම තනි කැමැත්තරිනු ඔයත් එක්ක. Thanks ශ්‍රේහා. මට ඒ ඇති. ඔයාලගේ ගෙදර අය අකමැති වුණත් අපේ ගෙදර අය කැමති වෙන බව මට විශ්වාසයි. My God, Thapodding. Isra Kali Rajavarunda, Abarana Hetahatra Tibbalu. Mukad, Penna Tekkai Rajakalata Vatthi Annada Kalpana. Naman, Tekkad. Mukad. Arya King, Miyata Adaraniya Tekka. ආදරේ වසන්ත කාලේදී හොම තමයි. ඇයි? දැන් අපිට ගිම්හානද? නෑ, සීත කාලේ. කට කට. දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. මීට සුළු වේලාවකට පෙර කොළඹ වරල්ල මන්සන්ධිය අසලදී අධිබලති බෝම්බ පිපිරීමක් සිදු විය. මේ පිපිරීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වනට ඇතැයි ආරක්ෂකාංශය විශ්වාස කරයි. මින් වැඩි පිරිසක් පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නවත්වා තිබූ මාර්ගාංක 174 කොට්ටාව බසතේ ගමන්ගත් මගීන් බව සැලකී. ටෙරන්ස් වලකරුවන් 52 බලන්දකෝ මුන් ටාගට් එකට යන හැටි. බලන්න මුන්ගේ ඩිසිප්ලින්. මුන්ගේ ඩෙඩිකේෂන් එක. හතර දිනකෙන් පටන් ගත්තු කල්ලියක් නේද ওই තත්ත්වයට ආවේ? මුන්ට කොහෙන්ද බඩු වෙන්නේ? භාගයක්ම කස්ටම් එකේ භාගයක්ම හොරනවල කස්ටම් එක ගැන අපි ඉතින් නොදන්නව ඒක හරි මෙන්න අපි පොරොන්දු වුණ දේ Thank you very much Mr. Javadar You're welcome අපි එන්නම් එන Good morning Good morning යන්නද almost too late නංගි රූම් එකට යනකොට යා කම්පියුටර් එකෙන් අර බොයි එක chat කරනවා මට හොඳටම විශ්වාසයි ඒ බොයි එකේ ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. එහෙමනම් ඒකයි මේ කම්පියුටර් රූම් එකක කළා තියෙන ගනුදෙනු. chat room. අපි ඕවගෙන හොයන්නේ නැහනේ පුතා. දැන් ලෝකේ දිනුනේ තාත්තේ. ඉස්සර කෙල්ලන්ට තමා කාමරවල දාලා කොල්ලන්ගේ සම්බන්ධකම් නැවැත්තුවේ. ඒ දින්නම මෙඩිකල් කොලෙජ් එකෙන් මොකද වෙන්නේ? ඒ ගියෝ තින්නේ මේක වල්කලෝලින් කපන්න බෑ කපනවා නම් කපන්න ඕන තුරුම්පු ආසියාගේ බලන්නකෝ හරියටම කරුමිටම වෙන දේවල් නැත්තම් ඉතින් වෙනදට යන එන පැත්තක් ඈ දින අපි හිටියද කියදම්මද? හිටියේ නේද ගම හොයව තඹ වෙලා එනවා කියලා කිව්වේ මල්ලී. අනේ දැන් ඉතින් යා ඉන්නේ. තමස්ක.
මගේ දරුවෙක් නැති වුණා වගේ. මගේ මල්ලිට හිටපු හොඳම යාළුවා. සමහරෙකුට නම් දරුවෝ ගැන නොහිතන එකත් පුදුමයක් නෙවෙයි. ට හොඳම ළමයි තුන් දෙනාගෙන එක්කෙන එක්කෙනෙක් විෂ්ට ජයවදන ගිද්ද අනිත් එක්කෙන ශානුක අනිත් එක්කෙන තමයි මේ ළමයා. අපි කොච්චර උත්සාහ කරනවාද අපේ තරුණ පරපු රැකගන්න. ඇයි ඇයි රටවෙන්න රටවෙන්න ඒ වුණාට කරුමේ කියන්නේ හොඳ උන් ටික මැරිලා යනවා කුඩුකාරයෝ විතර වෙන මේක නෙමෙතිතුමා මරුවට කියලා වෙලාවක් නෑ. කවදාද කොතනද කියලා කාටද කියන්න බලු. මට අන්තිමට ධනුෂ්ක හම්බුනේ අපේ ට්‍රිප් එකේදී. ජීවිතයේ කියන එක විදිහකට බලාගෙන ගියාම ට්‍රිප් එක සමාරු ගමනාන්තයේ දක්වා යනවා. සමහරුන් මගදී බහිනවා. අපේ තරුණ පරපුරට පුළුවන් වෙන්න ඕන හරි බස් එක තෝරගන්න. අනාගතේ බාර ගන්න ඉතිය තවත් කුල්ලෙක් ඉවරයි. Thank you.
උඹට එදා පැහැදිලිව කිව්වා නේද? මතකද? උඹ දොස්තර විභාගේ කන්නවද? නැත්තම් තාත්තම කොර්නල් විභාගයට යවනවද? සාමාන්‍යයෙන් අපි දෙපාර කියන්නේ. තේරුණාද? ඒ අපි හැටි. දැන් කඩේින් ප්‍රශ්න ඉවරයි. ඊළඟට තියන්නේ අවසාන මහත් තරගය. මොකද ඔච්චර පරක්කු උනේ. කොහෙට හරි ගියාද? ඔව් මං චුට්ටක් කවුන්ටර් ළඟට ගියා. ඒකයි පරක්කු. ශාකු මං ඇඟිලි ගණගෙන ඉන්නේ. අපි මෙඩිකල් කොලේජ් යනකම්. මේ ඒක නෙමෙයි. ඔයාලගේ අයියාගේ සම්පූර්ණ නම මොකද්ද? ඇයි මේ හදිස්සියේ එයාව මතක් වුනේ? හදිස්සියේ නෙමෙයි. පොඩි වැඩකට. මනෝජ් දුෂ්මන්ත ජයවර්ධන. මටට ලොකු දෙයක් කියන්න තියෙනවා. මං ටික දවසකට කොළඹින් පිට යනවා. මොන වටද? මං කියන්නම් පස්සේ. ඒක ලොකු විස්තරයක්. මොනාද ඔයා මේ කියන්නේ? ඔයා මේක කාටත් කියන්න එපා. මම බිස්නස් එකට යන්නේ. ගෙදර අය මොකද කිව්වේ? එයාලා දන්නේ නැහැ. මං ආව ගමන් ඔයාට මේල් කරන්න. කවදද එන්නේ? මාසකින්, දෙකකින්, අවුරුද්දකින්. ශානුක, බිස්නස් පුදුමයි. හොඳයි වගේ බලන වට පිට උතර බලපන්. බොස් මේ හරි අවුලක් නැහැ වගේ. අඩේ මෙහෙම බාණ්ඩයක් ඇත්ත පොයියට කරකල තනින් අතත් එක්ක කනපේ. ඒ කළු කළු වීර සුදු පැටියෝ
Good morning, madam. Then sunny pie, neither. Oh. Okay, let's see. Now, whose patient is this? Whose patient is this? Sorry, madam. He's mine. Okay, Shahara. What's the history? Madam, he is Mr. K.P. Sirisena from Nugegode, 65 years. He is having high fever and shortness of breath about 4 days. And gone to a GP, antibiotics are given. Shahara, is that all? Yes, madam. What about the chest x-ray and full blood count? Sorry, madam. X-ray has taken and there was a shadow on it. And full blood count? And neutrophil 90%, lymphocytes 10%, platelets 180,000. Madam, ida palapu patient dan gorak honda. Unni anna. See you. Okay. Shahara, are you okay? Yes, madam. Excuse me. Hello, Shahara. Are you sure? Oh, madam. Athamage oluwa tikak riduna. Ekai. Mannan dakke oy oluwa kiyak koma dawas gaanak indala tiyenawa wage. Doctor කෙනෙක් වෙන්න ඉන්න එකේ ඒවටත් බෙහෙත් දැනගත්තොත් හොඳයි. Whatever. Don't forget why you are here for. Okay, Shahara? Thank you, madam. ආශාමලි ඔය අර්කගෙන දුවගෙන ඇහුගද මට බෑ ඌ අහන්න දැම්ම මෙයාගේ මේ දවස්වල අපේ ඇමතිතුමා ඉන්නේ මාර ජොලිය මොකද බෑන්ස්ට විදේශීය අමාත්‍යාංශ ලැබෙන ඒක ගැනනේ මිනිහා හීනමව මා හිතී සමහරුන්ට මුළු ජීවිත කාලෙම තීනයක් නේ ඒක හැටි දෙයක් නෙමෙයි සමහර රට හින දකින්න සමහරු දවල්ට හින දකින්න දුවගේ දැන් බඳින වයස බඳින වයස අර ළමයා ප්‍රශ්නේ දුවට සෑහෙන්න බලපාලා තියෙනවා මම හිතේ ඇයි ඔයා එහෙම කියන්නේ ගෑණියෙක්ගේ හිත තවත් ගෑණියෙකුට හොඳට කියවන්න පුළුවන්
ශාකු කෝයා ඔයා කොහෙද ඔයා කවුද හරිනවා නේද මාව හොයාගෙන ඔයා කවුද හරිනවා නේද බලාගෙන ඉන්නවා මං දන්නවා කවදා හරි ඔයා මාව හොයාගෙන එනවා කියලා ශාකු මගේ ශාකු Thank you.
මට ඔයාව ඕන නිසා. ඔයා තව චුට්ටක් ඉවසන්න. මං ඔයාට හැමදේම කියන්නම්. දැන් ඔයාවනේ මට ඒ හොඳටම ඇති. මොකද කියන්න පා ඔයාම් බල්ලඟට වෙලයි මට වෙන මොනවත් ඕන්නෑ. සුදු බේබි ශීලා, උඹ අහලා තියෙනවද ටච් මහල් ගැන? අර අන්දී තියෙන සයිවර් කඩේ නේද නෝන? හරි හරි, ඒකෙන් කමක් නෑ. ඕක දීලා පලයන්කෝ. දෙරේ කන්නලව කරනමි නරමන උන්ට අනුකම්පා කරත්වා වඩා ආයි බෝ වේවා. අවසරයි අවසරයි සාදු. අපලයි, බොහොම අපලයි. චන්ද්‍ර ඒ රාෂ්ටකෙයි ජන්ම ඒ රාෂ්ටකෙයි එකට ඇවිල්ලා. මේකෙ හැටියට නම් ගෙදර ඉන්න විදිහක් නෑ. ඉන්නවයි නෑ නේද? අම්මේ අඩන්නතු ඉන්නකෝ. කෝකටත් අපි දරුවව දැඩිමුන්ඩ දෙයි හාමුදුරුවන්ට බාර කරමු. චන්ද්‍ර ඒ රාෂ්ටකෙයි ජන්ම ඒ රාෂ්ටකෙයි නීච දෙයි.
පසු මහා දශාවේ නිසා. බලමු බලමු, උත්සාහ කරලා බලමු. අම්මේ අම්මේ, ෂෙහා, අපි මේම හම්බ වෙන බව කාටවත් කියන්න බෑ. හොඳද? මම ඊට පස්සේ ඔයාගෙන් කිසි දෙයක් අහන්නෙත් නෑ, කාටවත් කිසි දෙයක් කියන්නෙත් නෑ. මට ඕනේ ඔයා විතරයි ශානුක. මේ අතේ තිබුණු බ්‍රේස්ලට් එක මම ඒක කවුරුවත් දෙන්නේ නැති, කාටවත් ගන්න බැරි නිල් පාට වලාකුළු කෑන්වුවා. ඇත්තට දැන් චැට්ටේකටවත් දෙන්නේ නැත්තේ? අපි තව චුට්ටක් ඉවසමු, මාසයන් දෙකක්. අපි දෙන්නටම එකට ඉන්න පුළුවන් ලෝකය හැදෙනකම්. මං බලන් ඉන්නව ශානුක, තොරා ලස්සන සුදු ඇඳුමක් ඇඳගෙන ඔයාගේ මනමාලි වෙලා ඇයි මේ ඇස්වල කඳුළු? ඔයා පහුගිය කාලෙම හිටියේ වෙනමම ලෝකෙක. මිනිස්සු සතුට හොයන්න මොන මොන දේවල් කරනවද අම්මා? හේතුවක් නැතුව. නෑ අම්මේ, හරි සාධාරණ හේතුව ඇතුව. මට කියන්න බැරි දෙයක්ද දුව? මම මහත්තයාට කියන්නේ හිත හදාගන්න කියලා. බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරනවා. මට දැන් මහා හිස් බවක් දැනෙන අර අර ගෑනු මනුස්සයාගේ මුහුණ දකින්නකොට ඒ හැඟීම දෙගුණ තෙගුණ වෙනවා හාමුදුරුවනේ. මහත්තයා වගේ කෙනෙකුට මං ජීවිතය ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ.
මන් දරුවව දැඩි මුණ්ඩ දෙයි හාමුදුරන්ට බාර කළා. අලුත් නුවර ගිහිල්ලා දවස් හතක් සෙත් කවි කියන්න කිව්වා. බොහෝම අනුහස්සති සිද්ධස්ථානයක්. යක්කුන්ගෙන් පවා වැඩගත්ත උත්තමයෙක්. අපටත් දැන් මේ කාලේ හැප්පෙන්න වෙලා තියෙන යක්කු එක හාමුදුරනේ. බලමු බලමු. Good morning. Good morning. මටත් තේරුණා. ඒ ඔයාලට පේන හැටි වෙන්නේ නැති. ඔයාලා මොකටද තියාගෙන ඉච්චර හොයන්නේ? හරි හරි මම මේ නිකන් ඇහුවේ. මට පේන්නේ ආදන් ලොකු සතුටකින් ඉන්නවා වගේ. නැතුව නැතුව. Yes. Got it. ඇයි මොකෝමේ? 21 වෙනි සියවසේ නවතම සොයා ගැනීම. ඉක්මනට ලියා ගැනීමට අමතක වෙන්න කලින්. අද වේලාසනේ යන්නත් ඕනේ. හරි හරි දැන් මේක ලියාගනින්කෝ. අපි කියන දේවල් බොස්ට විශ්වාස නැද්ද? අනික අපි මේ පුරුදු වෙන්න කරන දේවල් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොස්. බ්ලැකීලා මේ වැඩේ කළා. ඒ ගැන මගේ අබමල් රේනෝක අවිශ්වාසයක් නැහැ. ප්‍රශ්නේ තියන්නේ මේ මලයකා කොහොමද මගේ දුව මුණ ගැහෙන්න එන්නේ කියලා. බොස් තරහ වෙන්න එපා මේම කියනවට. මේක හිතලුවක් වෙන්න බැයිද සර්? මොකද මම ඉංග්‍රීසි චිත්‍රපටියක දැක්කා ඒකේ කොල්ලා මැරෙනවා බොස්. ඊට පස්සේ කෙල්ලව හම්බ වෙන්න එනවා. එකට ගමන් බිමන් යනවා. යකෝ පරිස්සමෙන් කතා කරපන්. බොස් ඇත්තම කියනවා බොස්. ඒ ඉසව්ව අඩි 30කට වැඩිය ගැඹුරුයි. ඔච්චර ගැඹුරුද කියනවා නම් එක බුබුලක්වත් උත්ත නැගෙන්නේ නෑනේ. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් දුවේ මනුෂ්‍යයන් ළඟ මනුස්සකම තියෙන්න ඕනේ. මම කියන්නේ ගෑණියෙක් මෙනෙක් වුණාම අපේ දෙපා මහපොළොව මත තියාගෙන ඉන්න ඕනේ. තාතා මොකක් ගැනද මේ කියන්නේ? දුවගේ අම්මයි මායි කසාද බැන්නේ අපේ දෙමාපියන්ගේ අපේ ඥාති මිත්‍රාදීන්ගේ ආශිර්වාදෙ මැද. මට නම් තේරෙන්නේ නැහැ තාත්තා කියන දේ. දුව දුව දන්නවා මං දුවට කොච්චර ආදරේද කියලා. මං කොච්චර දුවට ආදරේ වුණත් ෂෙහාරා මායා දුන්නේ වෙනවට මං තදින්ම විරුද්ධයි. දුවට කොහෙදද ඔය හදේ හම්බ වෙන්නේ? එහෙම එකක් නැහැ තාත්තේ. මං ඒක නිකන් කටට ආවට අම්මට කිව්වේ. නේද අම්මේ? කටට ආවට එක එක දේවල් කියන ජාතිය මිනිසුනේ ජයවර්ධන. හරි හරි. තෝ ඉතින් ඇත්ත කිව්වනේ. මොකටද ඉතින් ඔව කිතව හාරස්සන්නේ? ඒකර තමයි දැන් ඉන්න හොඳම සයිකියාට්‍රිස්ට්. මං කොයි එකටත් කියලා එයා එක්කල හෙට හවස ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඇයි ෂෙහා? අයියෝ එහෙම කළේ. ඇයි අයියෝ මම එපා කියපු දේ කළේ ෂහා? අයියෝ අපි ගැන ඒගොල්ලන්ට කිව්වේ? දැන් සේරම ඉවරයි. සේරම ඉවරයි. ඇයි ඒ ශානුකමේ අපිට බෑ.
හැමදාම මේක හංගන් ඉන්නේ. ඔයා ඉක්මන් වුණා වැඩි ශහා. මං ගයි මෙන්නේ. නෑ. එහෙම වෙන්නේ නෑ. ඔයා එනවා. ඔයා පොහෙනවා ශානුක. ඔයාගේ ඔයාගේ ශහර පල්ල යන්න ඔයා පොහෙනවා ශානුක. ඔයා පොහෙනවා. හිතුවට වඩා ඉක්මනින් හැම දෙයක්ම සිද්ධ වුණා. කමක් නෑ. මං ඔයාට ඒ හැම දෙයටම හේතු කියන්නම්. ඔයාට මතකද මං කිව්වා ඒ සිද්ධ වෙච්ච හැම දෙයටම හේතු තියෙනවයි කියලා? මං ඒ ඔක්කොම ඔයාට කියනවා. දැන් නෑ. ලබන බදාද තඹුල්ලේ කණ්ඩලම වැව් ඉස්මත්තේ. කාලයකට පස්සේ තමයි හතර දෙනා එකලා ගමනක් කාරු. මේ වෙලාවට තමයි හිතෙන්නේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා. හරිම නිදහස්. පුදුමයි මෙයාට මේ වගේ තැනකට එන්න හිතුණා. නැත්නම් ඉතින් හැමදාම මෙඩිකල් කොලෙජ් ගෙදර. ඕකද ජීවිතේ? මිනිස්සු හැමදාම එක විදිහට තන්නොන්ද? කවුද දන්නේ? මෙයාට මේ විදිහකින් තපසට යන්න හිතේද කියලා? මෙයා තපසට යන්න? බණ කියන්න වෙන්නේ ඉතින් වඳුරන්ට තමයි. ඇයි? මොකද තමසේ? නෑ. මට නිකන් බැවිල පෙනුණා. ඔය තපසෙක් වුණොත් ඉන්න විදිහ. දැන් අපේ දුව රනෝඩ් ගැනත් වෙනස් විදිහකට හිතනවා ඇති නේද? ඉස්සර රාජකුමාරියන්ගේ අතපතාගෙන ආපු කුමාරවරුන්ට කඩුළු ගණනාවක්ම පණින්න තිබුණා. ඇයි කුමාරිකාවන්ට තමා කැමති කුමාරයා තෝරා ගන්න ඉඩ තිබු සොයන්වරක් තිබුණලු. දන්නවද අයියේ? ආ, ඇත්තද නංගි? අපට හවස 4ට ෆාම් එකේ මැනේජර්ව හම්බ වෙන්න තියෙනවා. මාත් එන්නම් තාත්තේ. හා. රජු රුදහස් නොකරන්නත් කවුරු කවුරුත් වග බලා ගත්තලු. ආද හරි ලස්සනයි. ඒ කාලේ ටියුෂන් නැද්ද පෙන්නුමක් ඇඳලා. හැමතේම වෙනස් වෙනවනේ අම්මේ. ආපහු මේ කාලේට යන්න ඇත්නම් කියලා හිතුණා. ලස්සනට ඇඳලා කොහෙද යන්න ලැස්ති වෙන්නේ? චුට්ටක් එළියට යන්න කියලා. මෙච්චර ලස්සන තැනකට ඇවිත් ඇයි මේ කාමරයකට හිර වෙලා ඉන්නේ? අම්මත් එනවද මාත් එක්ක වැවට ඇවිදින්න? ආසයි මහන්සී දෝ. ඔයා ගිහින් ඇවිදලා ලස්සන බලලා ඉක්මනට එන්නකෝ.
අපි හම්බෙච්ච මුල්ම දවසේදී ඔයා මට පොරොන්දුවක් වුණා මතකද? හැමදාටම ඔයා මගේ කියලා. තව අපි කවදාවත් වෙන් වෙන්නේ නැහැ කියලා. ඔව් ශානුක. ඒ පොරොන්දුව හැමදාටම තියෙනවායි. ඒත් මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා කොහෙද ඉන්නේ? ඇයි ඔයා අමුතු විදිහට හැසිරෙන්නේ? ඔයා ඇයි මොහොතකට විතරක් මාව හම්බ වෙන්න එන්නේ? ඒ අපේ පොරොන්දුව නිසා. ඕෂා, අපි කවදාවත් වෙන් වෙන්නේ නැහැයි කියන ඒ පොරොන්දුව නිසා. මං මේ මුළු සංසාරෙම ඔයාට ආදරේ නිසා. මට මේ හැම දෙයක්ම හිණයක් වගේ ශානුක. මං ඇස් දෙක පියාගෙන ආගෙන ඉන්නා. ශානුක, ඇයි ඇයි ශානුක අඬන්නේ? ඇයි ශානුක? අපි කවදාවත් වෙන් වෙන්නේ නැහැ නේද ශහා? නෑ ශානුක, අපි කවදාවත් කාටවත්ම වෙන් කරන්නත් බෑ. කද මං කිව්ව කවදාරි අන්නන්න වෙයි කියලා. ඔයක සෙල්ලම් අනිත් පස්සේ ඉවරයි. මාකට මෙතෙක්ට ආවස ඇවිත් මට කිව්වා වැව මැද්දට යමුයි කියලා. ඔරුවට ලැග්ගා. මාත් එක්ක ගෙන ගියස. මොකද ඔය වගේ නෝන්ලා තනියෙන් මෙහටෙන වෙලාව තියෙනස. ඇවිල්ලා පින්තූර ගන්නවා, චිත්‍ර අඳිනවා. මට ඒක වෙනසක් පෙන්නුන්නේ. වැව මැද්දට ගියාට පස්සේ මොකද වුනේ? වැව මැද්දට ගියාම එකපාරට නෝනට හීතලයක් හැදිලා වගේ ඇස් දෙක පියාගත්තා. අත් දෙක බැඳගෙන පපුවට තද කරගත්තා. මං හිතුවා තන්නියක්වත් හැදෙන්නේ නැහැ. මම නෝන නෝන කියලා කිව්වා. පාරට නෝන වතුරට පැන්නා. ඉතින් තමෝ මොකද කරේ? ඒ ඉස්සව හරිම ගැඹුරු ඉස. මාත් පැන්න වතුරට බේරගන්න. මොන බේරගන්න බැරිුණාද? මේකයි පුදුමිස. ඒ නෝන ඇතුළට ඇදිලා ගියා. හරියට කවුරු හරි ඇතුළේ ඉඳලා ඇදලා ගන්නවා. මාත් මිනිස්සු දියේ ගිලිලා මැරෙනවා දැකලා තියෙනවා සර්. ඒත් මේක ඒ වගේ දෙයක් නෙමෙයි. එකනම් හම්බුණා. එකද මේ ප්‍රශ්නේ. එතන තව බොඩි එකක් තියෙනවා. ෂුවරකට මර්ඩර් කේස් එකක් වෙන්න තියෙනවා. සර් මේකත් එතන තිබිලා හම්බුනේ.
ඉන්වෙස්ටිගේෂන් එකට ගන්න පුළුවන් වෙයි.